උගලෝ දන්නව නේද සතිපිරිත ගැන දවස් 7ක් එක දිගට පිරිත් කියනවා ඒකට තමයි කියන්නේ සතිපිරිත කියලා හරිද සතිපිරිත් පින්කම ඊට කලින් ගත්තොත් එහෙම පිරිත් සජ්ජායනාව කියන එක පිරිත් සජ්ජායනාව කියන එකත් එක්තරා පූජා කර්මයක් හරිද එතකොට සතිපිරිතේ අවසානයේ තියෙන මහපිරිත උගලා අහලා තියෙනවද සතිපිරිතේ අවසානය කියන්නේ දවස් සතේ ඔය සාමාන්‍යයෙන් ඔය පිරිත තියෙන්නේ මස් කාලයේ පටන් ගන්න කලින් සතිපිරිත තියෙනවා වෙලාවට හරිද එතකොට සතිපිරිතේ අවසානයේ තියෙනවා මහපිරිත කියන දවසේ එක්තරා පොඩි පූජා කර්ම යක් සිද්ධ කියන්නේ නාට්‍යම අවස්ථා කිහිපයක් සිද්ධ වෙනවා ඒක සමහර විට ඔයගොල්ලෝ මේ පිරිමි දරුවෝ මෙතන ඉන්නවනම් ඒගොල්ලෝ ගිහිල්ලා තියෙනවත් ඇති සමහර විට ඔයගලන්ගේ අයියලා හරි නැත්තම් වෙන පවුලේ සහෝදරයෝ හරි මේ මේ දේට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දරුවෙක්ව රජෙක් දේව දූතෙක් වගේ අන්දවනවා. හරිද? අවුරුදු 10 14 14ක පොඩි කොළු ගැටයෙක්ව දේව දූතෙක් වගේ අන්දවලා එයාගේ තව මේ මුර සෙබළු දෙන්නෙකුත් එක්ක දේව දූත පෙරහැරක් කියලා තියෙනවා. හරිද? මෙතනදි කරන්නේ රෑ පිරිතට එන්න කියලා මේ දේව දූතයාට පණිවිඩ යවනවා. ඒක ඔයගොල්ලෝ දැකලා තියෙනවද? දොරකඩස්න කියලා දෙකක් එකක් දැකලා තියෙනවද පන්සලේ? ගොඩක් ඔක තියෙන ලොකු පන්සල් වල සාමාන්‍ය පොඩි පන්සල් වල තියෙන්නේ මේ මේ ටිකක් රජමහා විහාර කියලා අපි කියන්නේ. එතකොට ඒ වගේ පන්සල් වල තමයි මේ දොරකඩස්න කියන්නේ දොරකඩස්න කියන මේ පූජා කර්මය තියෙන්නේ. ගොඩක් වෙලාවට ගමේ ප්‍රධාන පන්සලේ. දැන් ගමක පන්සල් කිහිපයක් තියෙනවනේ. එතකොට ප්‍රධාන පන්සලක් තියෙනවා. ප්‍රධාන පන්සලේ තමයි ගොඩක් කරලා දොර මේ දොරකඩස්න අහලා තියෙනවද මේ දොරකඩස්න කියන පූජා කර්මය ගැන ඔයගොල්ලෝ? අහලා නැද්ද? නෑ. දැකලම නෑ. හරි. ඉතින් අපි බලමු. එතකොට දොරකඩස්න කියලා එකක් තියෙනවා. හරිද? ඊළඟට තියෙන ආලවක දමනය කියලා මේ ආලවක දමනයේ කතාව නාට්‍යනුසාරින් ඉදිරිපත් කරන ගොඩක් වෙලාවට පොහොය දවස්වල එහෙම තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා යුගාසන බණ කියලා. ආසන දෙකේ බණ දෙපැත්තේ හාමුදුරු දෙනමක් වැඩ ඉන්නවා. එක හාමුදුරු නමක් ප්‍රශ්නයක් කියන අනිත් හාමුදුරු නම කවියෙන් හෝ සංවාදයෙන් හරි උත්තර දෙන එකට යුගාසන බණ. මේ වගේ වෙලාවත් නාට්‍යෙම ලක්ෂණ අපි එකින් එක ඉගෙන ගන්න බා. එතකොට මේ අපේ බුදුදහම ගත්තම මේ බුදුදහම ජනතාව අතරට යනකොට හරිද බුදුදහම ජනතාවගේ සිත් වලට යනකොට මේ ආගමී ධර්මය අවබෝධ කර ගැනීමට යම් විදිහකට මේ නාට්‍යානුසාරයෙන් හැම ඉදිරිපත් යම් දෙයක් නිරූපණය වීමක් සිදු වුණා ගොඩක් වෙලාවට. එතකොට මෙතනදී වුණේ මේ මේක නා හිතලා නෙමෙයි නාට්‍යයක් විතර හිතලා කරපු දෙයක් නෙමෙයි. නමුත් මේක ඉදිරිපත් වෙනකොට ඒ සමාජයත් එක්ක මිනිස්සුන්ට ඒක දැනෙන්න හොඳද විදිහකට මිනිස්සු මේ පන්සල කේන්ද්‍ර කොටගෙන ඒ වගේ දේවල් ඉදිරිපත් කරනකොට මේක නිකම්ම නාට්‍යාන ස්වරූපයක් ආවා. හරිද? එතකොට මේවා ඇත්තටම මේ නාට්‍යයේ මූල ආරම්භය කියලා කියන්න පුළුවන්. දේශීය ගැමි නාට්‍යවල එහෙම මූල ආරම්භය කියලා කියන්න පුළුවන්. මොකද මේ මේක මේ බුදුදහම ලංකාවට පැමිණීමත් සමග තමයි මේ අංකුර මේ බුදුදහම තුළින් මේවා ඉස්මතු වෙන්නේ. ඊට පස්සේ තමයි අනිකුත් ශාන්ති කර්ම මේ දේශීය ගැමි නාටක මේවා ඔක්කොම එන්නේ. බුදුදහමට පෙර බුදුදහම ලංකාවට ඒමට පෙර මේවා තිබුණ නැහැ. බුදුදහමත් ඒමත් සමගයි බුදුදහම ලංකාවට ඒම සමග තමයි මේ හැමදේම ඇති වෙන්න ගත්තේ. හරිද? එතකොට මේ වර්තමානයේ පිරිත් සති පිරිත් පින්කම ආලවක දමනය දොරකඩාස්න මිලින්ද ප්‍රශ්නය වගේ ඒවා ගොඩක් දැන් තියෙන්නේ ඇත්තරම දකින්න හරි අමාරුයි. ඒකේ පිරිත කියන එක ගත්තොත් එහෙම මේක සාමාන්‍යයෙන්
පිරිත කියන එක ඕන මේ ගෙදරක තියෙන්න පුළුවන් පන්සලේ සාමාන්‍ය පිරිත් කියන ඒවා තියෙනවා මේ පිරිත කියන එක සාමාන්‍යයෙන් ප්‍රචලිතයි අපි දන්නවා හැමෝමනේ අපි හැමෝම පිරිත් අහන්න යනවා කියනවා අපි මේ නැත්තම් සර්ව රාත්‍රීක පිරිත් වලට යනවා කියලා යන අපි යනවා ඒ වගේම ගොඩක් රට පිරිත් කියන එක අලුතෙන් ගෙදරකට ගෙට වදිනකොට අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට නැත්තම් ගමේ මොකක් හරි විශේෂ දෙයක් කරනකොට ඒ වගේම ලෙඩ වුණාම මේ වගේ හැම වෙලාවෙම පිරිත කියන එක අපි කියනවා නේද පිරිත සජ්ජායනා කරනවා පිරිත් කියන්නේ ඇත්තන පිරිත් සජ්ජායනා කරන්නේ හරිද පිරිත් සජ්ජායනා කරනවා එතකොට අපේ ජීවිතේ විවිධ අවස්ථාවන් වල පිරිත් සජ්ජායනිය සිද්ධ වෙනවා එතකොට ඕගොල්ලෝ පිරිත් සජ්ජායනාවකට අපි හිතමු දැන් ගෙදර තියෙනවා ගෙදර මොකක් හරි අහම්දුරු හම්දුරුවන් බඩම් වල අපි පිරිත් කියන්න යනවා පිරිත් සජ්ජායනා කරන්න යනවා සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල සාමාන්‍ය විදිහට නමුත් අපි හිතමුකෝ දැන් ඕගොල්ලන් ගේ කවුරු හරි නෑ දැ කෙනෙක්ගේ හරි කවුරු හරි අහලපාල ගෙදරක හරි ඕගොල්ලෝ හිතන්නකෝ අලුතෙන් ගෙයක් හදලා ඒගොල්ලෝ ගෙත ගෙවදින්න යනවා කියලා එතකොට ඕගොල්ලෝ දැකලා ඇති අනිවාර්යෙන් ගිහිල්ලත් ඇති ගිහිල්ලා තියෙනවද පිරිත් සජ්ජායනා වලට සර්ව රාත්‍රික පිරිත් පින්කමකට ගිහිල්ලා තියෙනවද අත උස්සන්න ගිහිල්ලා තියෙනයි නම්මෝ නැත්තම් මම මෙතන පිරිත් කියන්නනවා කට්ටියට අත උස්සන්න ආ ගිහිල්ලා තියෙනවා මේ ඇති ආන්ත නැත්තම් මට පිරිත් කියන දැනකටත් ඔයගොල්ලන් කියන්නනවා ආ හරි හරි හොඳයි හොඳයි සාති පිරිත් අහලා තියෙනවනේ පිරිත් අඩු ගන්න ඉස්කෝලේ හරි පිරිත් පින්කමකට ඉඳලා තියෙනවද නැති අය අයියෝ මෙලම පන්සල් යන්නේ හෙටවක්වත් පන්සල් යන්න හොඳේ හෙට ගිහිල්ලා සිල් සමාදන් වෙලා අම්බෝ එන්න හරි එතකොට පිරිත දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ පිරිත් පින්කමකට සූදානම් වෙනකොට ගෙදර කට්ටියට ගමේ කට්ටියට බරට වැඩ දැකලා ඇතිනේ එහෙන් කට්ටියක් කෙසෙල් ගස් කපනවා කට්ටියක් මේ හාමුදුරුවන්ට ගිලන් පස සකස් කරනවා කට්ටියක් එකතු වෙලා පිරිත් මණ්ඩපයක් හදනවා පිරිත් මණ්ඩප දැකලා තියෙනවද පිරිත් මණ්ඩප දැකලා තියෙනවද උස්සන් පිරිත් මණ්ඩප දැකලා තියෙනවද උස්සන් පිරිත් මණ්ඩප තුන අම්මෝ දැකලා තියෙනවා දැකලා තියෙනවා පිරිත් මණ්ඩප හදන්නේ මොකෙන්ද පිරිත් මණ්ඩප හදන්නේ මොනවයි වලින්ද ඔර කියන්නේ ගොක්කොල වලින් ආ ගොක්කොල වලින් අම්බේ වැතියත් එක දන්නවා පිරිත් මණ්ඩප හදනවා කට්ටියක් එකතු වෙලා මේ හාම්දුරවන්ව වඩම්වන්න වාහන ලෑස්ති කරනවා තවත් කට්ටියක් එකතු වෙලා පිරිත් පින්කමට එන අයට කෑම බීම ලෑස්ති කරනවා තවත් කට්ටියක් අහල පහල වත්ත සුද්ධ කරනවා තවත් කට්ටියක් ගොක්කොල අදිනවා මේ පාරේ දානවා ගොක්කොල පහන් ගොක්කොලින් පහන් හදනවා ඊළඟට තවත් කට්ටියක් දැහත් වට්ටි සූදානම් කරනවා තවත් කට්ටියක් අටපිරිකර සූදානම් කරන බරට වැඩ මේ පිරිත් පින්කමක් කියනකොට හරිද ඉතින් ඔය පිරිත් පින්කමේදී ලස්සන මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපයේ ඇතුලේ තමයි හාමුදුරුවන් වැඩම කරන්නේ මිනිස්සු වටේට ඉන්නවා දැන් මැවෙන්න ඕනේ මම කියනකොට හොඳේ එහෙම තමයි පිරිත් පින්කම වෙන්නේ එතකොට සමහර වෙලාවට ඉස්සරම මේ පිරිත් පින්කම තිබෙපු දෙ ගෙවල් වල මේ පන්සල් වල දැන් ගෙවල් වල තියෙනවා පන්සලේ තියෙනවා දෙකේම තියෙනවා පන්සලේ සාමාන්‍යයෙන් ඔය සති පිරිත කියන එක ලොකුවට තියෙනවා හරිද ඒ වගේම විශේෂයෙන් ඔය අපි හිතමු අලුතෙන් පන්සලේ කොත් වහන්සේට කොත බලන් දෙනවා වගේ දෙයක් නම් අලුතෙන් මොනවා හරි පන්සලේ දෙයක් වෙනවා නම් පෙරහැරක් කියන්නේ යනවා මිහිඳු පෙරහැර කියලා තියෙනවා ඊළඟට ඇසළ පෙරහැර කියලා තියෙනවා ඊළඟට විවිධ වූ පෙරහැරවල් වර්ග තියෙනවනේ හරිද මේ ඔය පෙරහැර පටන් ගන්න කලින් තියෙනවා පිරිත් කියනවා ඉතින් ඒ වගේ වෙලාවට පන්සලේ ගොඩක් වෙලාවට බණ මඩුවේ තමයි පිරිත් මේ මණ්ඩපේ හදලා දෙවරුව තුන්වරුව එහෙම මේ බරු පිරිත විවිධ කියනවා හරිද ඒ වගේම පිරිත් කියන එක ක්ෂණිකවත් කියනවා يعني හදිස්සියකට අපි ගියාමත් පිරිත් අපි හිතමු අලුතෙන් මොකක් හරි අපි හිතමු ඔගිලගේ අයියලා අක්කලා වැඩකට රස්සාවකට තාත්තම්ම අලුත් තැනකට කොහරි යනකොට ඔගොල්ලෝ ගිහිල්ලා පන්සලට ගිහිල්ලා හාමුදුරුවන් පිරිත් නූලක් ගැට ගහලා පිරිත් ටිකක් කියලා ආශිර්වාද කරනවා ඒකත් ඔගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ට දැනිලා ඇති ඔයගොල්ලෝ බලලා ඇති හරිද
ඕ වගේ පිරිත් දේශනා විවිධ විදිහට තියෙනවා. එතකොට මේ පිරිත් කියනකොට සාමාන්‍ය මණ්ඩපයක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම මේකට යම් යම් දේවල් භාවිතා වෙනවා. පිරිත් නූල්, පොල් පොල් මලක්, කල කලයක් පාවිච්චි කරන පිරිත් පැන් වලට ඊළඟට තාමුණද භාවිතා වෙන්නේ. විවිධ වූ ගොක්කොළ වලින් කරපු සැරසිලි විවිධ දේවල් භාවිතා කරනවා. ඒතර මේ පිරිත් කියන එක ගැන කතා කරද්දී පිරිත කියන්නේ අනුකරණ ක්‍රියාවලිය. පිරිත කියන්නේ යම් ක්‍රියාවක් කරපෙන්නීම. හාමුදුරුවන් ඇවිල්ලා පිරිත් පොත දිගෑරලා පිරිත් කියනවා. මේ පිරිත් කියන එක අනුකරණ ක්‍රියාවලිය. හරිද? ඉතින් අපි අපි කරන්නේ පිරිත් වලට අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් පිරිත් අපි කියනවා ඇත්තටම කිව්වොත් එහෙම මුල් ටික විතරනේ අපි කියන්න දන්නේ. එතනින් එහාට අපි දන්නේ නැහැ කියන්න. අපි සාමාන්‍ය කියන ටික දන්නවා. එතනින් එහාට හාමුදුරුවන් කියන පිරිත් අපි දන්නේ නැහැ. අපිට කියන්න දන්නේ නැත්නම් අපි අහලත් නැහැ ඒවා. ඒක කියන්නේ පිරිත් පොත ලොකු පොතක් තියෙනවා. ওই පොතෙන් තමයි කියන්නේ. ආටනාටි පිරිත එහෙම කියන්නේ කිව්වොත් මොකලන්ට කියන්න බලන්ද? බෑනේ. ආම්දරුවන් තමයි ආටනාටි පිරිත කියන්නේ. ගොඩක් වෙලාවට අපි දන්නේ සාමාන්‍ය පිරිත් ඒ අපි සාමාන්‍ය කිරි පිරිත් ටික දන්නවා. හරිද? එතකොට එතනින් එහාට ටික අපි කරන්නේ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවට වඩා අපි කරන්නේ මොකද්ද? නිදා ගන්නවා. හරිද? නිදා ගන්නවා. එමෙ නැත්තම් ෆෝන් එකේ ඉන්නවා. අපි හරි දක්ෂයිනේ. පිරිත් අහන්න ගියාම පිරිත් කියන එක ඉතින් ආයේ අපිට ආයේ සුපිරි. පිරිත් අහන්න ගියාම ආ හරිද අනුකරණ ක්‍රියාවලියක් හරිද පිරිත් කීම අනුකරණ ක්‍රියාවලියක් වගේම හරි ආසයි අපි හරි මම නම් හරි ආසයි පිරිත් ගාලට ගිහිල්ලා පිරිත් අහගෙන ඉන්න හරි ඒ හරිම ලස්සනයි මේ ශරීර සජ්ජායනා කරනකොට එහෙම මොකද ස්වර උස් පහත් කරලා තමයි කියන්නේ එතකොට හරිම හරිම ලස්සනයි පිරිත් සජ්ජායනා අහගෙන ඉන්නකොට හරිද පිරිත් පිරිත් කියන්නේ ඝන පිහිටවර නිකම් පිරිත් මේ වචන කියනවා වගේ කියන්න බෑ ආ පිරිත් වල බලේ එන්නේ පිරිත් හරියට ඒ ඝන පිහිටවල කිව්වොත් විතරයි. ඔගොල්ලෝ ඔගලන්ට ඒක දකින්න පුළුවන් පිරිත් කියනකොට වතුර භාජනයක් තිබ්බත් වතුර පිරිත් වල ඒ කියන මේ ශබ්දවලට වතුර එහෙම රටාවකට යනවා. ඒ කියන්නේ පිරිත් කියන්නේ ඇත්තටම බලගත දෙයක්. හරිද? එතකොට පිරිත් කියනකොට ඒකේ උස් පහත් කිරීම හඬ උස් පහත් කිරීම මත බලය කියන දේ මේ අර වචන වලින් යම් කිසි ආරෝපණයක් දෙනවා ඒ ඒ වතුර වලට. එතකොට අපි ඒක තමයි පිරිත් පැන් කියලා පාවිච්චි කරන්නේ. පිරිත් කියන්නේ අපි x අපි පිරිත් පැන් එක කියන්නේ මුළු සර්ව රාත්‍රීක පිරිතක් කියලා මේ මේවා කරන පිරිත් වතුර තියෙනවා නැත්නම් එක දිගට දවස් 7ක් පිරිත් කරලා දෙන පිරිත් වතුර තියෙනවා. එතන පිරිත් නූලක් කියන්නේ නූල. නූලටත් යම් ශක්තියක් ඇතුල් වෙනවා. හරිද? එතන පිරිත් නූල අපි බඳිනකොට යම් ශක්තියක් අපේ අපිට එනවා. හරිද? පිරිත් පැන් පාවිච්චි කරනකොට යම් ශක්තියක් තියෙනවා. ඉතින් මේ පිරිත් කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි. පිරිත් හරි බලගතු. හරිද? පිරිත් කියනකොට මිනිස්සුන්ගේ මානසික අපහසුතාවයන් සුව වෙනවා, මිනිස්සුන්ගේ ලෙඩ රෝග සුව වෙනවා, මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට විසඳෙනවා, මිනිස්සුන්ට මේ ආත්ම මේ හිතට සැනසීමක් ලැබෙනවා. එතකොට ඒක අහන් ඉන්නකොටත් ඒක හරි කනට මිහිරි විදිහට තමයි පිරිත් අපිට අහගෙන ඉන්න පුළුවන්. හරිද? එතකොට අපි මේ පිරිත් කියන එක ගැන කතා කරොත් එහෙම අපි දන්නවා බුදුන් වහන්සේගේ කාලේ විශාලා මහනුවර අමනුෂ්‍ය බියක් ආවා. තුන් බියාව. හරිද? එතකොට තුන් බියාවම රත්න සූත්‍රයේ ඇතුළු පිරිත් කිහිපයක් සජ්ජායනා කරලා තමයි ආයි මේ නැවත ඒ බය නැති කරේ. එතකොට පිරිත් සජ්ජායනයේ රත්න සූත්‍රයේ කියනවා, නාටිය සූත්‍රය කියනවා, කරණීය මෙත්ත සූත්‍රය කියනවා, විවිධ වූ සූත්‍ර සජ්ජායනා කරනවා. හරිද? බුදුන් වහන්සේ වදාළ සූත්‍ර ඒ විදිහට පිරිත් වලින් සජ්ජායනා කරනවා. එතකොට
මේ අනුකරණය කියන එක ගැන අපි කතා කරද්දී අනුකරණය කියන්නේ නාට්‍ය කලාවේ තියෙන නාට්‍යමය ලක්ෂණයක්. හරිද? එතන පිරිත් මණ්ඩපය අපිට වේදිකාව කියන දේ විදිහට සලකන්න පුළුවන්. වේදිකාවක් මත භික්ෂුන් වහන්සේලා පිරිත් කියන එක අනුකරණ ක්‍රියාවලියක්. වේදිකාව කියන පිරිත් මණ්ඩපය නැමැති වේදිකාව මත භික්ෂුන් වහන්සේලා පිරිත් කියන එක අනුකරණ ක්‍රියාවලියක්. ඒ වගේම මේ ගොක්කොළ සැරසිලි උඩින් එල්ලලා තියෙනවා විවිධ වූ කොළ වර්ග මේ හැමදේම අපිට ගන්න පුළුවන් පසුතල නිර්මාණ හා සලකන්න පුළුවන්. ඒ වගේම මණ්ඩපය විසිතුරු කරනකොට ගොක්කොළ පොල් මල් පුන් කලස් ආදී භාවිත කරනකොට රංග භූමි අලංකරණයක් අපිට දකින්න පුළුවන් මේකේ. හරිද? ඒ වගේම මේකේ මණ්ඩප ඉහළ බුලත් නාකොළ ඖෂධීය ගුණ තියෙන කොළයක් එල්ලලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා මේ වටේට තමයි ඉඳගෙන ඉන්නේ. ඒ ඇයි ඒ වටේට ඉඳගෙන ඉන්නේ? ඇයි හේතුවක් තියෙන වටේට ඉඳගෙන සිටීම? ඔගොල්ලෝ හිතනවද මොකක්ද හේතුව කියලා? දන්නවද එහෙම ඇයි වටේට ඉඳගෙන කියන්නේ? නැත්තම් ඔක පේලියට ඉඳන් කියන්න තිබ්බනේ. ඇයි වටේට ඉඳගන්නේ? මැද තියෙනවා පිරිත් පැන් භාජනෙත් එක්ක තියෙනවා, පොල් මලක් තියෙනවා, ඔක්කොම තියෙනවා, ආයේ සධාතුක ධාතු කරඬුව තියෙනවා, ඔක්කොම තියෙනවා. ඇයි වටේ ඉඳගෙන කියන්නේ? කවුරුද දන්නවද හේතුව? හේතුව තමයි වටේ ඉඳගෙන කියනකොට අර මේක වචනනේ කියන්නේ, වචනවල තියෙනවා බලයක්. වචනවල තියෙනවා අනු 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 කියලා අනු තියෙනවා. හරිද? වචනවල අපි ගත්තොත් එහෙම කේන්ද්‍රය තමයි මැද්ද සාමාන්‍යයෙන්. ඕනම දෙයක කේන්ද්‍රියක් තියෙනවනේ, කේන්ද්‍රයක්. හරිද? ඕනම වෘතයක මැදක් තියෙනවා. එතකොට මේ වචන ඔක්කොම එක මැදකට එකතු වෙනවා. ඒ කියන්නේ විෂ්ණුවාංශල පහක් ඉන්න පස් පැත්තකින් එන වචන ටික මැද්දට තමයි එකතු වෙන්නේ. ඒ මැද්ද තමයි තියෙන්නේ පිරිත් පැන් එක. එතකොට පිරිත් පැන් වලට බලය එකතු වෙනවා එතනින්. ඒ කියන්නේ පිරිත් පැන් වලට ශබ්දය තුළින් ඇති නිකුත් වෙන තරංග පිරිත් පැන් කලයට මේ මොකද්ද කියන්නේ අපි කියන්නේ ඒකද? කලයට උරා ගැනීම. ඒ කියන්නේ වතුර වලට උරා ගැනීමක් වෙනවා. ඒ හිඳ තමයි වටේ ඉඳගෙන කියන්නේ. ඒතකොට වටේ ඉඳන් කියනකොට මැද්ද තමයි අපි කේන්ද්‍රය වෙන්නේ. ඒතකොට මැද්දට තමයි ඔක්කොම ටික එන්නේ. නැත්නම් ඔක එකකේ ඔක එක දිගට පේලිය කිව්වොත් එහෙම ඔක එහෙම දෙයක් කරගන්න බෑ. එතකොට තමයි පිරිත්වල පිරිත් පැන්වල බලය වෙන්නේ. පිරිත් පැන්වල බලය ඇති වෙන්නේ එතකොට එහෙම තමයි. හරිද? ඒතර එන්නේ හේතුව නිසා තමයි මැද ඉඳන් කියන්නේ. මැද ඉඳනේ වටේට ඉඳන් කියන්නේ ඒක. මැදට තමයි සියලුම ඒ මේ 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 තරංග ටික එකතු වෙන්නේ. මැද්දට තමයි එකතු වෙන්නේ. අන්න හේතුව නිසා තමයි වටේට ඉඳගෙන පිරිත් පැන් කියන ප්‍රධාන හේතුව. හරිද? එතකොට මේ මැද තියෙන ගොඩක් වෙලාවට කණුවක් නැත්තම් මේ 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 මොකද්ද වචනේ මතක් වෙන්නේ නැහැ. මොකද කෙහෙල් බඩේකින් හදලා පොල් මලක් කීම දාලා මේක සංකේතවත් කරනවා කප්රුක කියලා. කප්රුක කියන්නේ සියලු සැප සම්පත් ලබා දෙන එක කියලා තියෙනවා. ඒක තමයි ඒකේ අර්ථය. කප්රුක දිව්‍ය ලෝකෙకి තමයි කප්රුක තියෙනවා කියලා හිතනවා. මෙතන මේ පින්තූරේ නැහැ ඒක. ඒ වගේ තියෙනවා මැද. මැද තියෙනවා කණුවක්. හරිද? එතකොට මේ 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 විවිධ සූත්‍ර සජ්ජායනා කරනකොට ඒවා කියන තාල තියෙනවා. විවිධ වූ තාල තියෙනවා. හරිද? එතකොට අපි දැන් පිරිත් පූජාවේදී පිරිත් පූජා කර්මයේදී කතා කරොත් එහෙම මේ පිරිත් මණ්ඩපය කියන්නේ මොකද්ද? වේදිකාව. හරිද? එතකොට පිරිත් මණ්ඩපය තුළ භික්ෂුන් වහන්සේලා පිරිත් කීම අනුකරණ ක්‍රියාවලියක්. ඒ වගේම මේකේ පසුතලය ගත්තොත් එහෙම මේ 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 මණ්ඩපය සරසා තියෙන දේවල් වලින් අපිට පසුතල නිර්මාණය නැත්නම් රංග භූමි සරසිල්ල කියලා අපිට ගන්නට පුළුවන්. හරිද? ඒ වගේම නාට්‍යෝපකරණ. ඈ මොනවද නාට්‍යෝපකරණ? පිරිත් කල, පිරිත් පැන්, පොල් මල, ඊළඟට විවිධ දේවල් තියෙනවා. ඒතොර විවිධ වූ නාට්‍යෝපකරණ කරන තියෙනවා. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ මේ පිරිතේ අපිට දකින්නට ලැබෙනවා. මේවා එතකොට මේකෙදි වෙන්නේ මෙහෙමයි. නායක පිරිත් කියන්නේ මෙහෙමයි. මෙතන ඉන්නවා සාමාන්‍ය නායක භික්ෂුන් වහන්සේ. කියන්නේ ගොඩක් වෙලාවට ඔය පිරිතකට වඩින්නේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ ඇතුළු වහන්සේගේ අහල පහල ඉන්න විහාරවල ඉන්න භික්ෂුන් වහන්සේලා තමයි වඩින්නේ.
එතකොට ඔව්ද කියන්න මේ සර් රෙකෝඩින් එක ගන්න බැරි වේද ආව් රෙකෝඩින් ගන්න පුළුවන් සර් හොඳටම කරවන ඒකයි ආ හරි රෙකෝඩින් එක මම දාන්නම් ගෲප් එකට හරි ආ සර් තෑන්කියු සර් එතකොට පුතේ මෙතන ප්‍රධාන භික්ෂුන් වහන්සේ ප්‍රමුඛව ඉන්නවා අනෙකුත් භික්ෂුන් වහන්සේලා මේක හරියට නාට්‍යයක මේ සමූහ ගායනක් වගේ හරිද පද දැන් මේකෙදි අපි හිතමු මේ ඔක දැන් කොහමද කියවමට පිළිත් කියන්නේ දෙනවා දැන් හොඳට එක් කියලා දැන් අපි හිතමු ඔක කියන විදිහකුත් තියෙනවා හරිද පිළිත් කියන ක්‍රමයකුත් තියෙනවා දැන් අපි ගත්තොත් එම පළවෙනි පදේ කියනකොට නායක භික්ෂුන් වහන්සේ ඒ පදේ අන්තිම වෙනකොටම අනිත් භික්ෂුන් වහන්සේලා ටික පටන් ගන්නවා අහ දැන් ඒගොල්ලෝ ඔක අහලා තියෙනවද පිළිත් කියන හැටි හා පිරිතදී විශේෂත්වයක් තමයි කිසිම වෙලාවක පිරිත එක තැනකදීවත් කැඩෙන්නේ නැහැ. පිරිත කියනකොට දැන් පටන් ගත්තොත් පිරිත ඉවර වෙනකන් එක දිගට යනවා. කොහෙවත්වත් පිරිත නවතින්නේ නැහැ. පිරිතට ෆුල් ස්ටොප් නැත. හරිද? පිරිත කියනකොට අන්න ඒක. හරිද? අන්න ඒ දේ වෙන්නේ දැන් හිතමු භික්ෂුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ මුලින්ම පටන් ගන්නවා. හා ඊට පස්සේ ඊටු ටික ඉතුරු භික්ෂුන් වහන්සේලා කියාගෙන යනවා එතකොට මේ ගොඩක් වෙලාවට නෙමෙයි අනිවාර්යයෙන්ම පිරිත කිසිම තැනක කැඩෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා තනියෙන් හරි එක්කෙනෙක් එක භික්ෂුන් වහන්සේ කෙනෙක් හරි පිරිත කියාගෙන යනවා ඒක තමයි ඒ හිටපු ගාන අපි දැන් ඔයගොල්ලෝ පිරිත් අහන උදේ පාන්දර පිරිත් අහනවා නේද එතකොට ඕක හොඳට බලන්න මම කියන බොරුද කියලා ඔයගොල්ලෝ හොඳට පිරිත් ටික අහගෙන ඉන්නකෝ එක නායක භික්ෂුන් වහන්සේ පටන් ගන්නවා උන්වහන්සේගේ අවසානයේ අතන වචනේ අවසාන වෙනකොටම ඩෝංගල අනිත් පැත්තෙන් පටන් ගන්නවා අනිත් භික්ෂුන් වහන්සේලා හරිද පිරිත මේ අත්වැල් ගායනයක් වගේ මේක කිසිම වෙලාවක එකතැනකදීවත් කැඩෙන්නේ නැහැ එතකොට මේක මේ එතකොට ගත්තොත් එහෙම මේක වාචික අභිනය ප්‍රබල ලෙස කියන්නේ ආට නාටී පිරිත කියනකොට ශබ්දේ මාර විදියට වෙනස්. ආටනාටී පිරිත කියනකොට රැ 12ට ආටනාටී පිරිත කියන්නේ ආටනාටී පිරිත කියනකොට ඒක කියන විදිය සම්පූර්ණයෙන් වෙනස්. ආටනාටී කියන්නේ බර කියන්නේ වච ශබ්ද වලින් බර දෙනවා. හරිද? ඉන්නවා ඔයගොල්ලෝ ආටනාටී අහලා ඇතිනේ ආටනාටී ඔයගොල්ලෝ අහලා ඇති. මේ මට කියවක කියන්න බෑ. ආටනාටී කියනකොට සාමාන්‍යයෙන් එහෙමයි. හරිද? එතකොට මේක පිරිත් කියනකොට යම් ශෛලියක් තියෙනවා. හරිද? නිකම්ම පිරිත් කියන්නේත් නැහැ. අපි බුද්ධං සරණං ගච්ඡාමි හිම පිරිත් කියන්නේ නැහැ. පිරිත් වල තියෙන ඇදීමේ ස්වභාවයක්. ඔගොල්ලෝ දැකලා ඔයගොල්ලන් තේරෙන්න ඕන. පිරිත් අදිනවා. නමෝ දස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ දස්ස භගවතෝ ඔන්නෝමද පිරිත් කියන්නේ හරිද ඒ විදිහට තමයි පිරිත් කියන්නේ එතකොට අපිට බෑ කිසිම වෙලාවක ශෛලිය කඩන්න හරිද අපිට ඔක කියන්නේ නැහැ අපි නමෝ දස්ස භගවතෝ රාතෝ සම්මා සම්බුද්ද ඔහොම නේ අපි කියන්නේ නමුත් පිරිත් කියන ක්‍රමයක් තියෙනවා එතකොට පිරිත් ඒ ශෛලියට තමයි අනිවාර්යෙන් කියන්නේ එතකොට ආඨනාටිය කියන එකට වෙනම ශෛලියක් තියෙනවා හරිද එතකොට ඒ ශෛලිය ඔයගොල්ලෝ නියම් Google එකේ ගහන ආට නාටිය පිරිත කියලා එතකොට ඔයගොල්ලන්ට අහන්න පුළුවන් පිරිත. හරිද? ඒ වගේම හඬ පාලනයක් පිරිත් වල තියෙනවා. හරිද? මනාවු හඬ පාලනයක් තියෙනවා. හරිද? වචන උස්පාත් කරනවා. මහ ප්‍රාණ අක්ෂර තියෙනවා. මහ ප්‍ර ගොඩක් වෙල පිරිත් වල මහ ප්‍රාණ වැඩි. මහ ප්‍රාණ කියන ක්‍රමයක් තියෙනවා. එතකොට මහ ප්‍රාණ ශබ්දයෙන් වැඩි වෙනුත් කියනවා. අල්ප ප්‍රාණ ඊට වඩා ශබ්දය අඩු වෙනුත් කියනවා. හරිද එතකොට මේකේ මේ ඒ නිසා තමයි ශබ්ද මාධුර්ය වැඩි වෙනවා මේකේ දැන් තුන් හතර දෙනෙක් එකට කියනකොට හරිම ලස්සනයි පිරිතක් හරිද හරිම ලස්සනයි පිරිත තුන් හතර දෙනෙක් භික්ෂුන් වහන්සේලා කියනකොට මොකද ඒ එකෙක් කටහඬ වෙනස් හරිම ලස්සනයි ඒක පිරිත අහගෙන ඉන්නකොට එතකොට පිරිත් නූල ගත්තොත් එහෙම පිරිත් නූල කියන්නේ තවත් වැදගත් සංකේතයක් එතකොට මේ පිරිත ශ්‍රවණය කරන අපි ප්‍රේක්ෂකයා වගේ භික්ෂුන් වහන්සේලා පිරිත් කියනකොට අපි පිරිත් ශ්‍රවණය කරන් ඉන්නවා. එතකොට අපි ප්‍රේක්ෂකයෝ. මෙන්න මේ නාට්‍යමය ලක්ෂණ. හරිද? එතකොට මේක ගත්තොත් එමේ මේ තියෙන්නේ මේකේ අපි ගත්තොත් එහෙම තියෙන්නේ ක
කාව්‍යමය භාෂා කියන්නේ ශබ්දගේ සංවාද වලට වඩා මේක තියෙන්නේ ගීතමය නැත්නම් ශෛලියකට යන වචන සමුදායක් තියෙන්නේ. ඒ වගේම මේ මේ පිරිත් නූල අපි අල්ලගෙන සිටීම කියන දෙයින් මේ පැහැදිලි වෙන්නේ පිරිත් සජ්ජායනාවක් කියනකොට ඒකට ශ්‍රාවක පිරිසක් ඉන්න ඕනේ. ඒ වගේම ඒ ශ්‍රාවක පිරිස අවසානය දක්වාම සිටිය යුතුයි කියන එක කියනවා. අපි ඔගොල්ලෝ දැකලා ඇති පිරිත් පිරිත් නූල හාමුදුරුවන්ගෙන් පටන්ගෙන අවසානයේම කොහේ හරි ඉන්න මිනිස්සුය ළඟට පිරිත් නූල යනවා. හරිද? එතන අපි මෙහෙම ඇඟිලි දෙකෙන් පිරිත් නූල අල්ල ගන්නවා. එහෙම නේද? ඔගොල්ලෝ දැකලා තියෙනවද පිරිත් නූල අල්ලන හැටි? එතකොට ওই පිරිත් නූලේ ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. අවසානයේ කොහේ හරි ඉන්නේ පාරේද ගොඩ ඇත්තම කිව්වොත්ම පිරිත් නූල අර අර මණ්ඩපේ වටේ ඉන්න ඇයි තමයි අර එළියේ ඉන්න ඇයි පිරිත් නූල හම්බෙනවා අඩුයි ගොඩක් වෙලාවට. හරිද? අවසානයේ කොහේ හරි කොනක ඉන්න කෙනාට තමයි පිරිත් නූලේ අවසාන කොටස හම්බෙන්නේ. හරිද? එතකොට මේ පිරිත් නූල අල්ලගෙන ඉන්නවා කියන්නේ මේ අනිවාර්යයෙන් නාට්‍යයේ දිගටම ඉන්නවා කියන එක. කවුරු හරි පිරිත් නූල අතෑරලා යනවනම් වෙන කෙනෙක් හරි පිරිත් නූල අල්ල ගන්න ඕනේ එතන. අපිට නිකම් පිරිත් නූල අතෑරලා යන්න බෑ. පිරිත් නූල අල්ල ගත්තොත් අල්ලගෙනම ඉන්න ඕනේ. හරිද? අපි නැගිටිනවා නම් එතන දෙන්න ඕනේ වෙන කෙනෙක්ට පිරිත් නූල අල්ල ගන්න. ඒක තමයි සාමාන්‍ය විදිය. එතකොට නාට්‍යයකටත් මෙන්න මේ කින කරුණු තියෙනවා. හරිද? අනිවාර්යෙන්ම මේ මේ අපිට මෙතනක් තියෙනවා මේ ප්‍රේක්ෂකයා ඉන්නව දැන් අපි දැන් පිරිත ගත්තොත් ප්‍රේක්ෂකයා ඉන්නව නාට්‍ය උපකරණ තියෙනවා ඊළඟට මේකේ සංවාද ගත්තොත් එහෙම ශෛලියකට තියෙන එක්තරා ආකාරයක ගායන ශෛලියකින් තියෙන සංවාද ඊළඟට මේකේ රංග භූමිය අලංකරණයක් තියෙනවා රංග භූමියේ විතර වේදිකාව භාවිතා කරනවා ඒ වගේම මේකේ ත්‍රීව්‍රතාවය නැති කරන මේකේ ශබ්ද මාධුර්යය තමයි මේකේ මේකේ උච්චතම අවස්ථාව නැත්නම් මේකේ තියෙන ත්‍රීව්‍රතාවය වැඩි කරන්නේ ප්‍රේක්ෂාව වැඩි කරන්නේ මේ ශබ්ද මාධුර්යයෙන්. එතකොට මේක මේකේ සම්පූර්ණ අපි කතා කරපු නාට්‍යයේම ලක්ෂණ තියෙනවා. පැහැදිලිද? පිරිත කියන එකේ මේ නාට්‍යයේම ලක්ෂණ අපි කතා කරා. දැන් තේරෙනවද පිරිතක් කියන්නේ මොකද්ද කියලා? දැන් මෙච්චර කල් ඕගොල්ලෝ නිකන් පිරිත් ඇහුවට ඇහුවනේ. දැන් ඔයාලට තේරෙන්න ඕන පිරිතක් අහනකොට මෙන්න මේ ලක්ෂණ තියෙනවා. නාට්‍ය කරන ළමයි විදියට මේව මතක් වෙන්න ඕන. ඊට පස්සේ කොහේ හරි පිරිත් අහන්න පිරිත් සජ්ජ අහන්න ශ්‍රවණය කරන්න ගියොත් එහෙම මතක් වෙන්න ඕනේ. අදවා අපි කතා කරපු ටික. ආය අමතක වෙන්න බෑ කිසිම කෙනෙක්ට. පැහැදිලිද? තේරුණාද පිරිත් පින්කම ගැන? අතුස්ස. තේරුණ නැති අතුස්ස. හරි. හොඳයි. එහෙනම් පිරිත් පිළිබඳව ඔබට දැන් පැහැදිලි. අපි ඊළඟට කතා කරමු. අපි මේ කොටසක් බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි ඒ ඉතුරු කොටසට කතා කරන්න යමු. මේක අහගෙන ඉන්නකෝ ඉස්සෙල්. අපි අදහන ආගම තුළ එහෙම නැත්නම් අපේ සංස්කෘතිය තුළ කතාබහට ලක් විය යුතු කතාබහට ලක් කරන්නට ඕනෑ දේවල් ගැන අපි කතා කරන්න අද දවස් වැඩසටහනෙන් මිනිත්තු කිහිපයක් වෙන් කරනවා හැමදාම මේ දේවල් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවදා හෝ දවසක අනාගත පරපුර සඳහා ඒ චාරිත්‍ර වාරිත්‍ර එහෙම නැත්නම් සංස්කෘතික අංගවල පැවැත්ම ඉතාමත්ම අත්‍යවශ්‍ය වන බැවින් දොරකඩ අස්න දේශනාව සමහර විට මෙය නොදන්නා කෙනෙක් නැතුවා ඇති සමහර විට වත්මන් පරපුරේ අය මේ ගැන දන්න තරම අඩුත් ඇති. ඉතින් ඒ නිසා අපි මේ දොරකඩ අස්න දේශනාව ගැන තමයි අද කියන බලාපොරොත්තු වෙන්නේ. කුඩා දරුවෙකු පුහුණු කරලා තමයි මේ දොරකඩ අස්න දේශනාව සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. පාලි එහෙම නැත්නම් මාගධි භාෂාව සහ සංස්කෘතික භාෂා මිශ්‍ර භාෂාවකින් තමයි මේ දොරකඩ අස්න ලියලා තියෙන්නේ. දෙවියන්ගේ දේවදූතයා ලෙස කියවුණු ලබන මේ දොරකඩ අස්න දේශනාව ගැන තමයි අද අපි මේ විදිහට ඔබට කියන්නේ. පසුගිය එක මේ දොරකඩ අස්න දේශනාව පවත්වනු ලැබුවේ පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ සිට. සතියක් පුරා පිරිත් දේශනාවන් සිදු කිරීමෙන් පසු වෙහෙර විහාරස්ථානවල සිදු කරනු ලබන මේ දොරකඩ අස්න දේශනාවට ඇයි දොරකඩ අස්න කියන නම යොදාගෙන තිබෙන්නේ? ගරුතර මහා සංඝයා වහන්සේ මණ්ඩපයේ ඇතුලේ තමයි මේ පිරිත් දේශනාව 35 හතක් පුරා
නැත්තම් සතියක් පුරා ඒ දේශනාව සිද්ධ කරන්න. ඒ මණ්ඩපයේ දොරකඩ ඉඳගෙන තමයි මේ අස්න දේශනාව මේ දරුව ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේකට දොරකඩ අස්න කියන වචනේ යෙදිලා තියෙනවා. ඒක තමයි ඒකේ පෞරාණික චාරිත්‍රානුකූල අපිට දෙන්න පුළුවන් අදහස අර්ථය. බාල වයස් කාර් දරුවෙක් තමයි අපි මේකට යොදාගන්නේ. ඒ තරුණ බාල දරුවෙක් අපි මේකට යොදා ගන්නට එක හේතුවක් මේක කටපාඩමින් කියන්න ඕන. ඒ නිසා කටපාඩම් කරවන්න කුඩා දරුවෙකුට වැඩි හිටියෙකුට වඩා වැඩි ප්‍රවණතාවයක් හැකියාවක් තියෙනවා. දොරකඩ අස්න කියන දරුවාට දේවදූතයා යන නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මේ දැන් දොරකඩ අස්න කියන දරුවව දේවදූතෙක් ආකාරයට සලුපිලි අඳලා ප්‍රතිනිර්මාණය කරනවා. දැන් මේ සිද්ධාමයේ තමයි මේ සිදුවෙන්නේ. මේ දරුවව ක්‍රමානුකූලව සලුපිලි අඳලා දේවදූතයෙක්ගේ ආකාරයට ඔටුනු පළඳලා ඉන් පසුව ඔව්ව මෙතනින් රැගෙන ගොස් දොරකඩ අස්න කිවීම සඳහා සහභාගී කරවා ගන්නවා. සලුපිලි අඳලා දේවදූතෙක් ආකාරයට දැන් මේ දරුවව දොරකඩ අස්න සඳහා සියල්ලම සූදානම් කර හමාරයි. කොහොමද පුතා මේ ආකාරයෙන් මේ දොරකඩ අස්න කීම සඳහා පුරුදු පුහුණු වුනේ? මාසයක් ඇතුළත කාලයක අර මහතාගේ දෙට ඉන්න පුරුදු වුණ වෙලා තාමත් නැත්නම් කාට හම්බෙන්නේ chance එකක් හම්බුණා. ඉතින් සදරින් කරමු. මෙසේ දේවදූතෙක් ආකාරයට සලුපිලි අඳා ඔටුනු පළඳා පෙරහැරකින් මේ දේවදූතයා දොරකඩ අස්න කියවීම සඳහා කැඳවාගෙන එනු ලබනවා. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගේ දූතය හැටියට දේවදූතයා අනිවිඩේ අරගෙන මොකද අපේ තැනක එවැනි සතිපිරිත් 35 තේපිරිතක් කියනකොට ඒ ස්ථානවල තිබෙනවා විහාර අපේ දියාපදන් චර්ච් මේ රටේ තියෙන වටිනා ඓතිහාසික විහාර දේවාල මේකට කියනවා විහාර අස්න කියලා විහාර දේවාල සඳහන් වෙනවා. ඉතින් පානදුරච්චේ වෙන පානදුරා දේවාලය කියන මේ සියලුම දේවාලවලට අධිග්‍රහත වන්නා වූ දෙවි දේවතාවෝ ඒ දෙවිවරුන්ට මේ ස්ථානට වඩින්නේ කියලා අපේ හාමුදුරුවෝ මණ්ඩපයේ සිට ඒවා සාකච්ඡා කරලා ඒකට වෙලාවක් සකස් කරගෙන ඒවා තල්පතක ලියලා මේ පන්සල පිටලා තියෙන තැන පලාත කෝරළේ පත්තුව මේ සියල්ලක්ම සඳහන් කරලා ඒ වෙලාව නැගත මේ සියල්ලක්ම තල්පතක ලියලා ඒවා දේවාලයකට ගිහිල්ලා දෙවියන්ට ඒ පණිවිඩය කියලා දුර්ගලස්සත් ශාස්ත්‍රාව දේශනා කරනවා. දොරකඩ අස්න කියවීමට ප්‍රථමයෙන් මේ ආකාරයට මහා සංඝරත්නයේ විසින් පැරණි විහාරස්ථානවල නම් කියවා ඒ සියලු විහාරස්ථානවල අධිග්‍රහිත වූ දෙවි දේවතාවුන් හට මේ ස්ථානයට වඩින ලෙස ආරාධනාවක් සිදු කරනු ලබනවා. ඉන් අනතුරුවයි බොහොම තේජාන්විතව පැමිණෙන මේ දේවදූතයා ගරුතර මහා සංඝරත්නයේ ඉදිරියේ දොරකඩ අස්න දේශනාව සිදු කරනු ලබන්නේ. අවුරුද්දර සරයක් කරික ඔය හරි පන්සලක දොරකඩ අස්නක් වෙනවා. හරිද? හරි සතිපිරිතේ අවසානයේදී සිදු කරන ලබන චාරිත්‍රය දොරකඩ අස්න. ඒකට දොරකඩ අස්න කියන්නේ දොරකඩ ළඟ ඉඳගෙන කියන අස්නය. හරිද? දොර ළඟ ඉඳගෙන ප්‍රකාශ කරන ලබන කියවන හසුනට හින්දා අපි ඒකට කියන දොරකඩ අස්න කියලා. දොරකඩ අස්න කියන්නේ කවුද? දොරකඩ අස්නේ ඉන්න දේවදූතේ කියලා. දේවදූතයා කියන්නේ දෙවියන්ගේ පණිවිඩ ගෙනියන්නා කියන අදහස. හරිද?
අවුරුදු 12කට 14කට විතර දරුවෙක් මේකට සූදානම් වෙනවා. ඇත්තටම දොරකඩස්න කියන්න දරුවෙක්ට චාන්ස් එකක් ලැබෙනවා කියන්නේ ඒක මාරම අවස්ථාවක් වගේම ලොකු අයහට ලැබෙන ආශිර්වාදයක්. මම දන්න දරුවන්ගෙන් එක්කෙනෙක්ට මම දන්න දරුවෝනේ එක්කෙනෙක්ට ඔය හම්බන ඔය අවස්ථාව. එයාගොල්ලන්ගේ ගමේ පන්සලේ. හරිද? දොරකඩස්න වලට කියන්නේ ඉතාමත්ම කියන්න මාස 6ක් විතර යා සූදානම් වෙන්න ඕනේ, පේ වෙන්න ඕනේ, මස් මාළු වලින් වැළකෙන්න ඕනේ, පස් පව් වලින් වැළකෙන්න ඕනේ, ඊළඟට යා හොඳට කඩපාඩම් කරන්න ඕන දොරකඩස්න පන්සලේම තමයි ඉතින් වැඩි හරියක් ඉන්නේ දොරකඩස්න කියන දරුවට. හරිද? එතකොට මේ අවුරුදු 12ක 14ක පින්වන්ත පෙනුමක් තියෙන දරුවෙක්ව මිසදා සූදානම් කරනවා. එතකොට උත්සවයට සතියකට කලින් පන්සලේම නැවතිලා ඉඳලා හොඳ පුහුණුවක් ගන්නන කොහොමද කියන්නේ, භික්ෂුන් වහන්සේලා ඔක්කොම උගන්වනවා කියන විදිහ, මෙහෙමයි දොරකඩස්න කියන්න ඕනේ, මේ විදිහට තමයි ශබ්ද පාලනය වෙන්න ඕනේ, මේ මේ අවස්ථාවන් වෙනවා. ඉතින් මේ දොරකඩ අස්න දිහා බලනකොට අපිට මේක සම්පූර්ණයෙන්ම නාට්‍යෝචිත අවස්ථා දින එකක්. සම්පූර්ණ නාට්‍යයක් මේක. මේක බලන් ඉන්නකොට හරි ලස්සනයි. හරිද? එතන මේ දොරකඩස්සේ සංස්කෘත පද බහුල මිශ්‍ර සිංහලයක් තියෙන්නේ. එතකොට ගොඩක් සංස්කෘත වචන එහෙම තියෙන. ඒ හින්දා මේඳ මේ උච්චාරණය කරනකොට ශබ්ද මාධුර්ය තියෙනවා. ඒ වගේම ගමන් විලාසය ද මේ ඔක්කොම ගන්නනවා වික්ෂුන් වහන්සේලා. හරිද? එතන මේක සිංහල ගැමි නාටකයේ පොතේ මහාචාර්ය එදිරිවිස චන්ද්‍ර මහත්තයාගේ සිංහල ගැමි නාටකයේ පොතේ ලොකු විස්තරයක් තියෙනවා මෙන්න මේ විදිහට. විනාඩියක් දෙන්න මම ඔයගලට දොරකඩස්නින් කොටසක් මම කියලා පෙන්නන්නම්. දොරකඩස්නක් අහලා නැහැනේ. මම කියන දොරකඩස්නි කොටසක් මම ඔයගලන්ට කියලා පෙන්නන්නම් ඒ නිසා. දොරකඩස්නේදී දොරකඩස්නත් කියන්නේ ඊළඟ භික්ෂුන් වහන්සේ හා දේවදූතයා අතර යම්කි සංවාදයක් සිදු වෙනවා. හරිද? එතකොට ඒ සංවාද ටිකත් මම පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම්. මෙන්න මෙහෙම එකක් වෙනවා. භික්ෂුව කියනවා විචිත්‍ර වර්ණ උපශෝභිත වූ මේ මණ්ඩප ద్వාරයේ මිනිසුන් නැත. දේවදූතයා කියනවා සෞශීල්‍යාදී අමිත ගුණ ගුණාන් ගැන්ගෙන් උපලක්ෂිත වූ පින්වත් ස්වාමින් වහන්සේ විචිත්‍ර වර්ණපශෝභිත වූ මේ මණ්ඩප ద్వාරයේ මිනිසුන් නැත. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ ආයි කියනවා සරද නිෂේන්ද්‍ර ආකාශ කුන්ද්‍රේන්ද්ර වාරණ විෂද විමල කීර්ති මාලා ලංකෘත ප්‍රකාරක සුරේන්ද්‍ර ආරාධනාවට ගියොත් නවුද. දේවදූතයා ආයි කියනවා නායක බල පරාක්‍රම ප්‍රතාප අලංකෘත වූ සුරේන්ද්‍ර ආරාධනාවට ගියා වූ දේවදූතයා වන මම මෙහි අවු සිටියෙමි. ඊළඟ භික්ෂුව ආයි කියන භික්ෂුන් වහන්සේ ආමිත තේජෝ බල වික්‍රම ප්‍රතාප ලංකෘත කමලාසනේන්ද්‍රාදී දේවියොත් අවුත්ද. හරිද? එතකොට දොරකඩ අස්න පෙළ කියන්නේ මෙමය. දොරකඩ අස්න පෙළ දැන් ඔය මේ මම කිව්වේ දේවදූතයා සහ භික්ෂුන් වහන්සේ අතර දොරකඩ ළඟින් සංවාදයක් වෙනවා. එතකොට ඊට පස්සේ දොරකඩ අස්න කියනවා දේවදූතයා මෙහෙම පින්කම කරවීම ඇතුළත් අපරේන පින්කම කරවීමට ඇතුළත් දායක මූලික තාර්කාදී සකල ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ ජනයන්ගේ බාහ්‍ය පෙන්තරය උත්පන්න දුස්වප්න දුර්නිමිත්ත කාලිකලහ වෛක්‍යල්‍ය වික්‍රබාදීන් වන්නා වූ ආෂ්ටාතිරේක නවති සංඛ්‍යාත ව්‍යාධින්හා සංවස්තර ඍතු පරිවර්තනෝපක්‍රම ජන්මන ක්‍රෝධී වර්ධන පිනිස ධෘතරාෂ්ට විරුද විරුපාක්ෂ වෛශ්ව යන සතරවරම් දෙවි මා රජ ඇතුළුවන් දර්ජ දරුවන් දෙවියන්ම සා පිරිවරින් වැඩි බව මනෝ විදියට කියනවා. හරිද? එතකොට මේ මේ විදිහට තමයි දොරකඩස්න පෙළ කියන්නේ. හරිද? එතකොට මේක මේ විදිහට තමයි කියන්නේ. මම ඔයගලන්ට වීඩියෝ එකකුත් පෙන්නන්නම්. හරිද? එතකොට මේක කියනකොට හරි තියෙනවන ජව සම්පන්න බව. හරිද? මොකද දොරකඩස්න නිකම් කියන්න බෑනේ. එතකොට භික්ෂුන් වහන්සේ හා දරුව අතර කියන දොරකඩස්න ඉතා ප්‍රබල විදිහට කියන්න ඕන. හරිද? අපි බලමු ඊටු ටික.
පළවෙනියම ගත්තොත් එමක වෙන විදිහ ගත්තොත් එම සතිපිරිතේ අවසාන දවසේ උදේ පාන්දර 5:00ට විතර මේ පැය භාගිකින් මහපිරිත කියලා ඉවර වෙනවා. ඊට පස්සේ මේ මහපිරිත කියලා ඉවර වුණ ගමම්ම දේවදූතයා විදියට සැරසුණු පිරිමිලමේ මණ්ඩපයට වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට තල් ගොබයක් පිළිගන්වනවා. මේ මේ දේවදූතයා ඇවිල්ලා පෙරහරකින් ඇවිල්ලා තල් ගොබයක් පිළිගන්වන භික්ෂුන් වහන්සේලාට. හරිද? එතකොට මොකද කරන්නේ මේ අර මුලින්ම අර භික්ෂුන් වහන්සේලා කතා වෙනවනේ දැන් දොරකඩස්න කීයටද තියන්නේ ඒ කරුණු කාරණා. ඉතින් මොකද කරන්නේ මේ ලිත බලලා මේ දේවදූතයා මේ තල්පතත් අරගෙන සතර දේවාලයන් වල එල්ලන්න යන්න ඕන වේලාව ලියලා මෙන්න මේ ශබ්ද නගා කියනවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ විසින් මේ විහාරස්න කියනවා. මේ විහාරස්නේදී තියෙන්නේ ඒ අදාළ කෝරළේ අදාළ ප්‍රදේශයේ තියෙන සියලුම විහාරස්ථාන නම් කියනවා. ඒ විහාරස්ථානවල දේවාලවල අධිකෘත දෙවි දේවතාවුන් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොන්ටම ආරාධනා කරනවා රැට කියන මංගල සූත්‍රයටයි ආටානාටිය සූත්‍රයයි ශ්‍රවණය කරන්න පැමිණෙන්නේ කියලා වෘතගන්ධි ශෛලියෙන් ගයන ලබන. ඒ කියන්නේ තාලානුකූලව කියන්නේ. හරිද? ඒක තමයි දොර විහාරස්න කියලා කියන්නේ. විහාරස්න කියලා තල්පතේ අර විදියට වෙලාව හෝරාව එන්න ඕන විදිය මේක තමයි මේ කෝරළේ මේ මේ මෙන්න මේ උදාහරණ සත් කෝරළේ මේ ගම් හතක තියෙන මෙන්න මේ ප්‍රධාන විහාර මේ රජදසමේ කරපු මෙන්න මේ ප්‍රධාන විහාරයේ තමයි එන්න ඕන කියලා එහෙම ලියනවා. එහෙම ලියලා දේවාලවල තල්පතත් ලියනවා. ඒ විදිහට ලියලා මේ තල්පත දේවාලවල තල්පතේදී දේවාලවල දෙවිවරුන්ට එදින රාත්‍රියට එන්න කියලා කරන සංඝාඥාවක්. සංඝාඥාව කඩන්න බෑ. සංඝයා වහන්සේ කරනු ලබන නියෝගයට අපි කියනවා සංඝාඥාවක්. දේශින් සග්න සංඝාඥා නිකුත් වෙන්නේ සංඝයන් වහන් සංඝයා වහන්සේලා නිකුත් කරන ආඥාවට අපි සංඝාඥාව කියලා කියනවා. ඒතර අනිවාර්යෙන් දෙවි දේවතාවුන් එන්න ඕනේ පිළි ලබා ගන්න. හරිද? එතකොට ඉතින් තල්පත් සතරක මේ පණිවිඩය ලියලා මේ කත් ලියක් කියන්නේ අර මේ ඔයගොල්ලෝ කත දැකලා තියනද? ඔය මාළු කත් දැකලා තියන අර කරේ තියාගෙන යන දෙපැත්තේ මාළු මේක දෙකක් එල්ලගෙන අර ඒ වගේ කත් ලියක් කත ගෙනියන ලියක මේ දෙකොනෙහි මේ එල්ලනවා මේ තල්පත් ටික. එතකොට මේක මම වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පේනවා මම පෙන්නන්නම්. එතකොට මේ ලීය අරගෙන ඊට පස්සේ මෙයාගේ දෙපැත්තෙන් ඉන්නවා කඩුගත්ත දොරටු පාලකයන් 8 දෙනෙකුත්. ඒගොල්ලෝ මේ කට්ටිය එක්ක මේ සර්ව ආභරණවලින් ලස්සන වෙච්ච දේවදූතයා මහ පෙරහරින් දේවාලවලට යනවා. ඊළඟ දේවාලවලට ගිහිල්ලා සතර කොන්වල එල්ලලා ඊට පස්සේ ඉවර වෙලා ආයෙ ඇවිල්ලා මේ කරණීය මිත්‍ර සූත්‍රය සජ්ජායනා කරයින් පස්සේ දේවදූතයා දේවාල තල්පති කෙතරට තමයි අර මේ ඇති වෙන්නේ. මේ කවුද මේ ආවේ? සුරේන්ද්‍ර ආරාධනාවට ගියාවෝ දේවදූතයා ඇවිල්ලා ඉන්නවා. මේ දේවදාවතාවුන් එනවාද? ඔව් මේ දේවදාවුන් එනවා කියලා ඒ විදිහට අර සංවාදයක් යනවා දොරකඩ අස්නේ. හරිද? ඒතර දැන් දේවාලයේ දිසාවේ තල්පත එල්ලලා ආවයින් පස්සේ මේ දේවදූතයාව එදා හවස වෙනකම්ම මේ කුටියක රඳවලා තියලා කඩු සහිත රැකවලුන් සමග ආරක්ෂාවට තියෙනවා. හරිද? ඊට පස්සේ රෑ දැන් හත හතමාට පටන් ගන්නවා දොරකඩස්න දේවදූතයා රාත්‍රී පිරිතට භික්ෂුන් වහන්සේලා එක මහා පෙරහරකින් පිරිත් මණ්ඩපයට වඩිනවා. එනවා. හරිද? භික්ෂුන් වහන්සේ සමග එනවා. ඊට පස්සේ මේ දොරටු පාලය දෙපැත්තේ ඉන්නවා මැද්දේ මේ කවුද දේවදූතයා ඉන්නවා. දේවදූතයෙන් භික්ෂුන් වහන්සේක සංවාද අර මම කියපු සංවාද ටික වෙනවා. මේක අතර මේ ශබ්ද මාධුර්ය තියෙනවා, ගැඹීරත්වය තියෙනවා. එතකොට ඒ විදිහට මේ සංවාදයක් යෙදෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න කිරීම ඉවර වුණායින් පස්සේ දේවදූතයා දොරකඩ අස්න කියනවා. හරිද? මෙහි කියන්නේ සතර වරම් දෙවිවරු ප්‍රමුඛ සීල දෙවිදේවතාවුන් වහන්සේලා මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා. හරිද? අවසානයේදී මේක කියලා ඉවරුණායින් පස්සේ අනුශාසනයක් සිද්ධ කරනවා. දහම් දෙසීමක් සිද්ධ කරලා දොරකඩස්න ඉවර කරනවා. ඒකට පිරිසජ්ජායනාවේ ඔක්කොම වුණායින් පස්සේ තමයි ඕක වෙන්නේ. ඉතින් මේ දේ බලනකොට මෙන්න මේ චාරිත්‍රයේ වෙච්ච සිදුවීම් අපි දිහා බලනකොට
සමාරෝපණය කියන දේ තියෙනවා. සමාරෝපණය ගත්තොත් දේව දූතයා විදියට දරුවෙක්ව සමාරෝපණය කරනවා. එයාව ඇඳුම් පැළඳුම් වලින් අභ්‍යන්තර සමාරෝපණයකුත් තියෙනවා, බාහිර සමාරෝපණයකුත් තියෙනවා, වේශභූෂණය භාවිතා වෙනවා, අංග රචනය සිද්ධ වෙනවා, නාට්‍යෝපකරණ විදියට කඩු භාවිතා වෙනවා, විවිධ වූ මාල, ඒව හැමදේම. ඒතකොට මේකෙදි සංවාද සමාරෝපණය, වේශභූෂණය, අංග රචනය, නාට්‍යෝපකරණ මේ කියනවා සියලුම නාට්‍යම ලක්ෂණ මේ දොරකඩස්සේදී තියෙනවා. පැහැදිලිද? ඒතර දොරකඩස්නේ මේ කියන ලක්ෂණ තියෙනවා. අපි බලමු මේ දොරකඩස්නේ කියන එකේ වීඩියෝ එක. Yeah.
මේක ගොඩාක් තියෙනවා මේ ඔක්කොම අහන්න කියලා තියෙනවා ඔයගලට හෙට වෙයි අම්බට මැද්දෙන් මැද්දට පෙන්නන්න විදිහට දොරකඩ අස්න කියවෙනවා. ඒ කියන්නේ ඔක සම්පූර්ණ දොරකඩ අස්නම තියෙනවා එතන. මම ඉතින් ඔක්කොම ඔයගලන්ට පෙන්වන්න ගියොත් වෙලාව යනවා අපිට. ඒ විදිහට දොරකඩ අස්න සිද්ධ වෙනවා. ඒතර ඕගොල්ලෝ දොරකඩ අස්නේ සංවාද කියන පුරුදු වෙන්න ඕනේ. මොකද මේක අපිට අවශ්‍යයි ඔයගලන්ගේ පැවරුම් විදිහට. ඒ කියන්නේ ඔයගලන්ට මේ කටහඬ සම්බන්ධයෙන් මේ දොරකඩ අස්න කියවීම අත්‍යවශ්‍ය වෙනවා. හරිද එතකොට මේ ඔගොලෝ මම එවන්න ඔයාලා පුරුදු වෙන්න ඔයා අට ගන්න එක දෙපසක් හරි කියන්න පුරුදු වෙන්න ඕනේ. එතන මේ දොරකඩස්නේ නාට්‍යම ලක්ෂණ විදිහට සමාරෝපණයේ දේවදූතයා ඉන්නවා දොරටු පාලකයා ඉන්නවා සංවාද භාවිතය ගත්තොත් දේවදූතයා භික්ෂුන් වහන්සේ අතර සංවාදය සිද්ධ වෙනවා. ඊළඟ රංගවස් රංගරචනයේ රංග භාණ්ඩ භාවිතයක් සිද්ධ වෙනවා. ඔගේ සංගීතයේ මගුල් බෙර වාදනයක් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට දොරකඩස්නේ කතාව ඔබ ඔළුවට ගන්න මම නෝට් එකක් මේකට දෙනවා. එතකොට ඔයගලන්ට ලිහිසි තේරුම් ගන්න. දොරකඩස්නේදී මේ දොරකඩස්න කියන්නේ සත්‍යපරිත් පින්කමේ අවසානයේදී පැවැත්වෙන්නේ. මේකෙදී වෙන නාට්‍යම ලක්ෂණ ටික ඔයගොල්ලෝ දැනගෙන හිටියොත් වැදගත් වෙනවා. එතකොට මේකේ සම්පූර්ණ විස්තරය වැදගත් වෙනවා අපිට තේරුම් ගන්නට දොරකඩස්න කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නට සම්පූර්ණ විස්තරය වැදගත් වෙනවා. අපි ඊළඟට බලුවොත් එහෙම තවත් බෞද්ධ පූජා කර්මයක් තමයි ආලවක දමනය. ආලවක දමනය කියන්නේ ඇත්තටම අලව් රටේ මේ ආලවක යකාව මේ දමනය කිරීම තමයි මේ ආලවක දමනයේදී වෙන්නේ. හරිද? මෙතන භික්ෂුන් බුදුන් බුදුරජාණන් වහන්සේ තමයි මේ ආලවක යකාව දමනය කරන්නේ. ඉතින් මේ ආලවක දමනය කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේක ධර්මදේශනාවක්. හරිද? එතකොට ධර්මදේශනාව සිද්ධ කරනකොට මේකේ නාට්‍යම කොටස් තියෙනවා. මේ ආලවක යක්ෂයා සහ භික්ෂුන් බුදුන් වහන්සේ අතර ඇතිවන දෙබස්, අදාළ රජතුමා එක් එක් අය සමග ඇතිවන දෙබස්, මේ ඔක්කොම නාට්‍යම සංවාද තියෙන හින්දා මේ ආලවක දමනය කියන එක නාට්‍යම සංවාද සහිත නාට්‍යෝචිත අවස්ථාවලින් පිරුණු දහම් දෙසුමක් බවට පත් වෙලා තියෙනවා. මේකේ මුලින්ම වෙන්නේ ධර්මදේශනාදී භික්ෂුන් වහන්සේ පිරිසත් එක්ක වැඩලා පංචශීලයේ පිහිටවනවා. ඊට පස්සේ ආලවක දමනේ කතා පුතේ මුල් කොටස දේශනා කරනවා. මේකේ මුල් කොටස දේශනා කරන්නේ කතන්දරය කියන්නේ මේ අලව් රටේ හිටපු අලව් රජතුමා මෝදඩේමිට ගියා. එතකොට කොහොම යාව ආලවක යක්ෂයාට බිලි වුණා. ඊට පස්සේ ඔහුට නරබිල්ලක් දෙන්න පොරොන්දු වෙලා මේ එනකොට අවසානයේ හැමදාම නරබිලි දීලා අවසානයේදී රජතුමාගේ පුතාව නරබේ බිල්ලක් දෙන්නට සිදුවනේදී අලුයම් කාලේ බුදුන් වහන්සේ මේ සිද්ධිය දිවසින් දැකලා ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කරපු එක තමයි දේශනා කරන්නේ. එතනින් එහාට වෙන ටික බුදුන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කරන තැන ඉඳන් එතනින් එහාට වෙන ටික නාට්‍ය අනුසාරයෙන් තමයි වෙන්නේ. මේ මේ ආලවක යකාගේ විමානය මුර කරනවා ගද්‍රබ්බයා කියලා යකෙක්. හරිද? මෙතන භික්ෂුන් බුදුන් වහන්සේ වැඩම කිරීම සහ බුදුන් වහන්සේගේ දෙබස් ටික කියන්නේ භික්ෂුන් වහන්සේ. එතන ආලවක යකා විදියට චරිතයක් මෙතන ඉන්නවා. ඊළඟ ගද්‍රබ විදියට
කද්‍රබ්බයා කියලා වෙනම චරිතයක් ඉන්නවා ඊළඟට ඇමතිවරු රජ මේ ඔක්කොම ඉන්නවා එතකොට භික්ෂුන් වහන්සේ තමයි බුදුන් වහන්සේගේ දෙබස් ප්‍රකාශ කරන්නේ ඒ තමයි මහායාන බුද්ධ බුදුදහමේදී බුදුන් වහන්සේගේ චරිතය රඟපෑමක් සිද්ධ වෙන්නේ නැහැ හේතුව තමයි වස් වදිනවා කියන බය එතකොට බුදුන් වහන්සේගේ චරිතයක් කිසිම වෙලාවක ඉස්මතු වෙන්නේ නැහැ එක්කෝ හඬ විතරයි එහෙම නැත්නම් ආලෝකයක් වගේ දෙයක් දාලා බුදුන් වහන්සේගේ සංවාද වචන ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන කිසිම වෙලාවක බුදුන් වහන්සේ විදියට පුද්ගලයෙකු සරසිලා එහෙම එන්නේ නැහැ. ඒක මහායාන බුදුහාමේ තියෙන මේ එක්තරා ලක්ෂණයක්. හරිද? අදර මේ ඊළඟට එව මේ දැන් බුදුන් වහන්සේයි මේ ගද්‍රබ්බය අතර දැන් සංවාදයක් ඇති වෙනවා බුදුන් වහන්සේ වැඩම කරන්නේ ආලෝක යකාගේ විමානෙටනේ එතකොට මේ දැන් ගද්‍රබ්බය ඉන්නවා විමානය ආරක්ෂා කරගෙන එතන මේ සංවාදයක් සිද්ධ වෙනවා එතකොට මේ ආලෝක ගද්‍රබ්බ කියනවා යන්න බුදුන් වහන්සේට එළියට යන්න කියනවා මේ ආලෝක නැහැ මේ බුදුන් වහන්සේ කියන නෑ ආලෝකයට කියන්න මම ඇවිල්ලා ඉන්නවා මේ කියලා කියන දැන් ගද්‍රබ්බ උත්සාහ කරන්නේ බුදුන් වහන්සේව යන්න යවන්න හා බුදුන් වහන්සේට යන්න කීකීම තමයි ගද්‍රබ්බය කියන්නේ. නමුත් බුදුන් වහන්සේ කියනවා මම යන්නේ නැහැ. මම ආලවක හම්බෙලාම තමයි යන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආලවකට බුදුන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා කියන්න මේ ගද්‍රබ්බ පිටත් යනවා මිනිස් අතරින්. ඊට පස්සේ ආයේ දේශනාව පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙදි කියනවා ආලවක බිරිඳට ඒ දැන් මේ වෙලාවේදී අර ගද්‍රබ්බයා දැන් යනවනේ ආලවකට පණිවිඩය කියන්නේ ඒ වෙද්දි බුදුන් වහන්සේ ගද්‍ර ආලවකගේ බිරිඳට ධර්ම දේශනා කරලා ඊළඟට මේ ඔක්කොම එහෙම කරලා ඉවරලා එවන් යක්ෂයන්ගේ රැස්වීමට ගිහිල්ලා ඉන්න යක්ෂ සෙනෙමියන් එය හමාර කරලා නැවත යන විට බුදුන් වහන්සේ ඉන්න නිසා ඒ විමානය පහු කරන්න එයාට බැරුව නැහැටි. එතකොට ඒ නිසා එයාලා බුදුන් වහන්සේ වෙවිලා හම්බ වුණා. එතකොට බුදුන් වහන්සේ ඒ අයට දහම් දේශනා කරපු හැටි මේ ආකාරයේ විස්තර වෙනවා. ඊට පස්සේ දැන් ආලවක යකා දැන් යක්ෂ සේනාවේ තිබ්බ රැස්වීම ඉවර වෙලා දැන් විමානයට එනවා. විමානයට එනකොට එතන ඉඳන් ආය පටන් ගන්නවා නාට්‍ය අනුසාරයෙන්. එතකොට මේ හූ තියාගෙන ධර්මශාලාවට ඇතුල් වෙන ආලවක යකා කෑ ගහගෙන දැන් බලි තොවිල් වලින් යකෙක් වගේ තමයි මේ ආලවක යකා වෙස් වලාගෙන ඉන්නේ. ඇවිල්ලා කෑ ගහනවා ගෙජ්ජි සලවසලව නටවනවා මහා ලොකුම කාලගෝට්ටියක්. හරිද? ගද්‍රබ්බයත් බය වෙලා ඉන්නවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? එතකොට ආලවක යකා සොන්දරම තරහා ගිහිල්ලා මේ බුදුන් වහන්සේට යන්න බුදුන් වහන්සේට යන්න කියලා විදියට බියකරු විලාසයකින් හැසිරෙනවා දැන් ආලවක යකා. හරිද? එතකොට ආලවක යකා විවිධ ආකාරයේ නවාපෑන් කරනවා බුදුන් වහන්සේව යවන්න. නමුත් අවසානයේදී මේ ආලවක යකා බුදුන් වහන්සේට දමණය වෙනවා. බුදුන් වහන්සේගේ දමණය වෙලා බුදුන් වහන්සේට වැඳ නමස්කාර කර තෙරුවන් සරණ යනවා. එතකොට මේ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේ ඉදිරියේහි වැඳ නමස්කාර කරලා ආලවක යක්ෂයා මේ එතනින් පෙන්නනවා තිසරණ සරණ යනවා කියලා. හරිද? ඊට පස්සේ නැවතත් ආයි භික්ෂුන් වහන්සේ දේශනා කරන්න ගන්නවා. එතකොට මේ වෙලාවේදී ඇමතිවරු රජුගේ පුතාව අරගෙන ආපු විදිහ ගැන කියනවා. ඊට පස්සේ එතනින් එහාට ආයි රංග දක්වන්න ගන්නවා. එතකොට ඇමතියන් දෙදෙනෙක් පුද්ගලයන් දෙදෙනෙකුගේ විදිහට පුද්ගලයන් දෙදෙනෙක් ඇමතියන් විදිහට වෙස්වලාගෙන ඉන්නවා. කුමාරයා විදිහට බෝනික්ෙක් තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ මේ ඇමතිවරු දැන් බෝනික්ව ඒ කියන්නේ රජ කුමාරයා වර්ගෙන එනවා. හරිද? එතන ඇමතින් ඇවිල්ලා යක්ෂයාගේ අතර දෙනවා මේ කුමාරයාව. ඒ කියන්නේ අර මේ බෝනික්කව දෙනවා. එතකොට යක්ෂයා ලැජ්ජාවෙන් ඇඹරිලා දැන් යක්ෂයා දමනිය වෙලා ඉන්නේ භික්ෂුන් වහන්සේට දෙනවා මේ දරුවව. ඉතින් ආයි භික්ෂුන් වහන්සේලා එතනම මේ නාට්‍යමක් සිදු වෙන්නේ. ආයි භික්ෂුන් වහන්සේ නැවත ඒ දරුවව ඇමතින්ගේ අතර බාර දෙනවා. ඉතින් මේ දරුවව එතන අතින් අතර ගියන හින්දා කියනවා හත්තා ලවක කියලා නම දැම්ම කියලා කියනවා. ඊපස් අවසානයේදී යක්ෂයා සෝවාන් භවයට පත් වුණා. එතනින් මේ විෂ්ණු වහන්සේගේ ආලෝක දමනයේ කතාව ඉවර වෙනවා. ඒක ආලෝක දමනයේ කියන සම්පූර්ණ කතාව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම දේශනාවක් විදිහට ඉදිරිපත් වෙනවා. විවිධ විදිහට අර සම්පූර්ණ කතාව ඉස්මතු වෙනවා. එතකොට මේකේ නාට්‍යම ලක්ෂණ ගත්තොත් පුතේ කතා පුවතක් තියෙනවා.
හරිද කතිකේ කෙවත් පොතේගුරෙක් පොතේගුර තමයි භික්ෂුන් වහන්සේ ඒ වගේම සමාරෝපණයක් තියෙනවා ගද්ද්‍රබ්බයම තියන් සමාරෝපණ වෙලා ඉන්නවා ඒක මේ මිනිසුන් ගද්ද්‍රබ්බයක් විදියටත් එමෙතින් විදියටත් මිනිස්සු සමාරෝපණය වෙලා ඉන්නවා හරිද ඒ වගේම භික්ෂුන් වහන්සේ විසින් බුදුන් වහන්සේගේ දෙබස් ප්‍රකාශ කිරීමක් තියෙනවා රංග භාණ්ඩ භාවිතයක් වෙන බෝනික්කව තමයි පාවිච්චි කරන්නේ ඒ වගේම ප්‍රේක්ෂකයන් ඉන්නවා සදහවත් පිරිසක් ඉන්නවා මේ ආලවක දමනීය කතාව අහන්න එවගේම සංවාද ගත්තොත් එහෙම ගද්ද්‍රබ්බයා සහ භික්ෂුන් වහන්සේ අතර සංවාද සිද්ධ වෙනවා ආලවක සහ බුදුන් වහන්සේ අතර සංවාද සිද්ධ වෙනවා එවගේම අංග රචනය තියෙනවා මේකේ රංග වස්ත්‍ර භාවිතයක් තියෙනවා මේ විදිහේ විවිධ වූ නාට්‍යම ලක්ෂණ අපිට ආලවක දමනේ දකින්න ලැබෙනවා පැහැදිලිද එතකොට ආලවක දමනේ මේ නාට්‍යම ලක්ෂණ ඔබ දැනගෙන හිටියොත් හොඳයි මොකද ඔබට ලියන්න ඒවා විභාගෙදි හම් වෙනවා. ඒතර ආලවක අපි කතා කරා සතිපිරිත් පිරිත් පින්කම සතිපිරිතේ අවසානයේ ඇතිවන දොරකඩස්න කතා කරා. ඊට පස්සේ ආලවක දමණය කතා කරා. ඊළඟට අපි කතා කරන්නේ යුගහසන බණ. ආ ඊළඟ මිලින්ද ප්‍රශ්නේ. මිලින්ද ප්‍රශ්නේ කියන්නේ මේ මිලින්ද රජතුමා මේ 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 බුදු රජාණන් වහන්සේත් එක්ක සමයන නාගසේන හිමියන් ලෙස සමයි නාගසේන හිමියන් සමග මිලිඳු රජුරෝ ඇති කරගත්ත ප්‍රශ්න උත්තර තමයි මේකෙදි මේ මිලිඳ ප්‍රශ්නය කියලා කියන්නේ. ඒකට ධර්මදේශක ආනන්ද වහන්සේ තමයි නාගසේන හිමියන් වෙන්නේ. ගිහියෙක් මිලිඳු රජතුමා විදිහට ඉන්නවා. ඒතර මේ විවිධ මේ මේ පුද්ගලයාව වේශභූෂණය කරලා තියෙනවා රජෙක් විදිහට රාජාභරණයෙන් ඉන්නවා. ඊළඟට මිලිඳ ප්‍රශ්නය කියන මේ එකේන ප්‍රශ්න සහ උත්තර පාවිච්චි කරලා සංවාදයේ ඒගොල්ලෝ යෙදෙනවා. ඒතකොට මේක සංවාදයේ නාට්‍යම ස්වභාවයක් ගන්නවා. ඒතකොට මේකේ ගත්තොත් එහෙම සමාරෝපණය තියෙනවා. සංවාද භාවිතය තියෙනවා වේශභූෂණය තියෙනවා ඒ ලක්ෂණ ටික දකින්නට පුළුවන් අනුකරණය කියන දේ තියෙනවා මේවල හරිද ඒතර මිලින්ද ප්‍රශ්නේ මේ ආකාරයේ නාට්‍යම ලක්ෂණ දකින්නට ලැබෙනවා ඒ වගේම යුගාසන ගත්තොත් එහෙම යුගාසන බණ කිව්වොත් එකම ධර්ම ශාලාවක ඉඳගෙන දෙපැත්තේ ඉඳගෙන මාරුවෙන් මාරුවට කොටස් දේශනා කිරීම නැත්නම් ප්‍රශ්න නැත්නම් උත්තර කතා කරන ඒ වගේ ප්‍රශ්නෝත්තර ආකාරයකින් දේශනා කිරීමක් තමයි යුගාසන බණ නැත්නම් ආසන දෙකේ බණ කියලා කියන්නේ. එතකොට ධර්ම දේශකයා බුදුන් වහන්සේ ඒ කියන්නේ මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා දෙන්න එක්කෙනෙක් ධර්ම දේශකයා විදිහට ඉන්න අනිත් කෙනා ප්‍රතිඋත්තර දෙන පුද්ගලයා විදියට ධර්ම ශ්‍රාවකයා විදියට ඉන්න. ඒතර බුදුන් වහන්සේ විදියටත් ධර්ම ශ්‍රාවකයා විදියටත් ඉන්න. ඒතර මෙතන විවිධ දහම් ගැටළු තමයි විගාසන බණවලදී වෙන්නේ. ඒතර මේ මෙතන වාචික අභිනය මේකේ මූලික වෙනවා. ඊවගේ සංවාද භාවිතයක් වෙනවා. සමාරෝපණයක් මෙතන සිද්ධ වෙනවා. හරිද? ඒතර මේ විගාසන බණවලත් අර කියපු නාට්‍යම ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒතර අවසානයේ අපි මේ ගත්තොත් එහෙම සතිපිරිත අනේ පිරිත් පින්කම සතිපිරිතේ අවසානයේ දොරකඩස්න ආලවක දමනය මිලින්ද ප්‍රශ්නය යුගාසන බණ මේ ඔක්කොම ගත්තොත් එහෙම පුතේ මේවල තියෙනවා විවිධ වූ පූර්ණ වශයෙන් නාට්‍යයක් නුනත් නාට්‍යම ලක්ෂණ දකින්න ලැබෙනවා කතා වස්තු තියෙනවා අනුකරණය තියෙනවා සමාරෝපණය තියෙනවා අනුරූපණය තියෙනවා අවස්ථා නිරූපණය තියෙනවා චරිත නිරූපණය තියෙනවා සංවාද භාවිතයක් තියෙනවා ප්‍රේක්ෂක සහභාගීත්වයක් තියෙනවා ආලෝකයේ භාවිතා වෙනවා වේශභූෂණය තියෙනවා නාට්‍යෝපකරණ තියෙනවා රංග භූමිය අලංකරණයක් තියෙනවා විවිධ වූ මේ සම්පූර්ණ බෞද්ධ පූජාවත් පිළිවෙත් දිහා බලනකොට නාට්‍යම ලක්ෂණ අපිට දකින්න ලැබෙනවා මේ ආකාරයෙන්. එතකොට බෞද්ධ පූජා කර්ම විදිහට බෞද්ධ බුදුදහම තුළින් ගොඩ නැගුණු පූජා කර්මයන් විදිහට අපිට පෙරිත ඊළඟට සතිපිරිතේ අවසානයේ දොරකඩස්න මිලින්ද ප්‍රශ්නය ආලවක දමනය යුගාසන බණ මෙන්න මේ කියන බෞද්ධ පූජා කර්ම අද අපි කතා කරමු. ඔබෙන් ඇහුවොත් බෞද්ධ පූජා කර්ම මොනවද කියලා පෙරිත සතිපිරිතේ අවසානයේ දොරකඩස්න ආලවක දමනය මිලින්ද ප්‍රශ්නය යුගාසන බණ කියන ඔය ටික ඔබට ලියන්න පුළුවන්. ඒතර මේවල තියෙන නාට්‍යම ලක්ෂණිකුත් කතා වස්තුවක් තියෙන අනුකරණය සමාරෝපණය අනුරූපණය නාට්‍ය උපකරණ භාවිත රංග භූමියක් තියෙනවා සංවාද භාවිතයක් තියෙනවා ප්‍රේක්ෂක සහභාගීත්වයක් තියෙනවා අංග රචනය වේශභූෂණය මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට එක් එක් පූජා කර්මයේ මේ මේ ලක්ෂණ ටික මම ඔයගලන්ට නෝට් එකකින් දෙන්නම්. හරිද? අද එතකොට ඔබලන්ට මම කතා කරේ බෞද්ධ පූජා කර්ම. පැහැදිලිද මේ බෞද්ධ පූජා කර්ම ගැන? යම් අවබෝධයක් ආවද ආයෙ බලන්න ඔයගලන්ට ඔලිවල්ට ගියාමත් මේක අපි උගන්වනවා ආයෙ පාර. හරිද?
මේ පාඩම තියෙන 9 අවස්ථරේ විතරයි 10 11 හරිය නැහැ නමුත් රිවිෂන් වලදී අපි කරනවා දැන් බෞද්ධ පූජා කර්ම තේරුණාද පුතේ ඔව් සර් තේරුණා සර් තේරුණා හොඳයි එතකොට බෞද්ධ පූජා කර්ම මම දැන් ප්‍රශ්නයක් අහනවා මොනවද බෞද්ධ පූජා කර්ම මට කියන්න තුනක් ආලෝක දමනය හරි ආලෝක දමනය මිලින්ද ප්‍රශ්නේ හරි මිලින්ද ප්‍රශ්නේ යුගාසන බල දොරකඩාස්න තයක පිරිත පිරිත හරි ඒ මේ ඔක්කොම අපිට බෞද්ධ පූජා කර්ම විදියට ගන්න පුළුවන් ඒතර මේවල දකින්නට ලැබෙන මට කියන්න දොරකඩාස්නේ චරිත මොනවද තිබ්බේ දේවදූතයා තව භික්ෂුව ආව භික්ෂුන් වහන්සේ ඉන්නවා තව प्रकाश प्रकाशन दुरकड़ा එතකොට මේ ආලවක දමනේදී රංග භාණ්ඩයක් භාවිතා වෙනවා මොකක්ද මේ රංග භාණ්ඩය මොනිකා තමයි රංග භාණ්ඩය වෙන්නේ එතකොට ආලවක දමනේදී යක්කු දෙන්නෙක් ගැන කතා කරනවා කවුද යක්කු දෙන්නා ආලෝකයක් යක්ෂයා ආ හරි තව එක්කෙනෙක් ඉන්නවා අද්‍රබ්බය අද්‍රබ්බය හරිද හා එහෙනම් ඔයගොල්ලෝ අහගෙන ඉඳලා තියෙනවා පාඩම හොඳයි එහෙනම් අපි මේක නෝට් එක මම ඔයගලන්ට දාන්නම් group එකට නෝට් එක ලොකු නෝට් එකක් තියෙන එක ලියන්න අපිට වෙලා මදි මම ඒකේ ප්‍රශ්න දෙනවා ඔයගලන්ට නෝට් එක හොඳට පාඩම් කරගන්න ඕනේ මේ අද අපි කතා කරපු ටිකත් මම ඔයගලන්ට දාන්නම් recording එක